මේ දුක දිනා ලෝකේ ජයගත් අපේ කාලයේ වීරවරියක්. තවත් විදිහකට කියනවා නම් දෛවයට අභියෝග කළ සැබෑම ශක්තිවන්තයාක්. කුඩා කලදීම පියසෙනෙහස අහිමිව දිරිය මවකගේ සෙවණේ තම වැඩිමල් සොයුරිය සමග ජීවිතය හුරු කරගන්නා ඇය 2004 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබා ගන්නේ දහසක් බලාපොරොත්තු පොදි බඳ ගනිමින්. සමකාලීන වෛද්‍ය සිසු සිසුවියන් අතර නිතර සිනහවකින් මෝවසා සිටිය ඇය වෛද්‍ය අධ්‍යාපනයට මෙන්ම සමාජ ක්‍රියාකාරකම් වලට දැක්ුවේ පුදුමාකාර උනන්දුවක්. දෛවය ඇයට අකාරුණික වූ එදා දිනය හරියටම කියනවා නම් 2008 වසරේ පෙබරවාරි 15 වෙනිදා කොළඹ වෛද්‍ය පීඨයේ තමන් ඇතුළු කණ්ඩායම සංවිධාන කළ මෙඩික්ස් වෛද්‍ය ප්‍රදර්ශනයේ කටයුතු සංවිධානයට BMICH පරිශ්‍රයට එන ඇය හදිසියේ ඇදහැරුණු වර්ෂාවෙන් බේරීමට දිව යන්නේ ඒ වන විට නිමාවට පත්ව තිබුණු තවත් ප්‍රදර්ශනයකට භාවිත කළ ප්‍රදර්ශන කුටියක් තුළට. සියල්ල වෙනස් වන්නට ගතවන්නේ තවත් විනාඩියක පමණ කාලයක්. යහළු ගෙහෙලියන් සමග දෙපයින් දිව ගිය ඇය යලිත් පියවි සිහිය ලබද්දී සිටියේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක. ඒ සටනින් ඇය ජය ලැබුවත් ඇගේ ජීවිතයේ ඉදිරිය රෝධ පුටුවකට සීමා කරන්නට තරම් දෛවය ඒ වන විටත් අකාරුණික වී තිබුණා. ඒත් ඒ දෛවයට අභියෝග කළ මේ එඩිබල දිරිය දියණිය අදත් සමස්ත සමාජයටම ලබා දෙන්නේ ජීවිතය පිළිබඳ පුදුමාකාර කියවීමක්. කෙතරම් බාධක කම්කටොළු හමුවේ වුවත් සියලු අභියෝග ජය ගනිමින් අද වන විට ඇය වෛද්‍යවරියක වීමේ තම සිහිනය සපුරාගෙන අවසන්. ක්‍රීඩිකාවක් ලෙස ඔරුපෙදීමේ ක්‍රීඩාවට අවතීර්ණ වුණු ඇය ආසියානු ඔරුපෙදීමේ ශූරියක වීමේ සිහිනය සපුරාගත්තේ කැපකිරීම් රැසක් සිදු කරමින්. ඒ නිසාම කිලිසර අපි ඇයගේ හඬට ඉඩක් ලබා දෙන්නට තීරණය කළා. අපි මේ විස්තර කියපු විස්තර බලපු යාළුව අපිත් එක්ක ඉන්නවා. සමිතා සමන්මලි. වෛද්‍ය සමිතා සමන්මලි කියුවාම මම හිතන්නේ නොදන්න කෙනෙක් නැහැ. අයිබල් සමිත්. අයිබල්. මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල රැකියාව කරනවා මම රාගවත් අනුරුද්ධාපන රෝහලේ සේවය කරන්නේ. ඒත් එක්කම විශේෂ දෙයක් කරන්නේ ලබන අවුරුද්දේ තියෙන ඒෂියන් පැරා ගේම්ස් වලට සුදානම්. සමිත සමන්මලී කියන්නේ යකඩ ගැහැණියක්. මම එහෙම කිව්වට කවුරුත් තරහ ගන්න එකක් නැහැ. වැරදි කියලා කියන එකකුත් නැහැ. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ව්‍යවස්ථාව වෙනස් කරලා ප්‍රකට දේශපාලන කියමනක් කිව්වා. ගෑණියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගෑණියෙක් කරන්නත් හැර ඕනම දෙයක් මේ ව්‍යවස්ථාවට කරන්න පුළුවන් කියලා කිව්වා. මම ඒක සමිතට ආදේශ කරනවා. සමිත මොනවද ඔයාලට කරන්න බැරි? මොනවද දේවල් දිනවන්ත කරන්න බැරි? සමිතා සමන්මලී කියන්නේ එක දෙයකට විතරක් දක්ෂ කෙනෙක් නෙමෙයි. මම කිව්වනේ යකඩ ගැහණියක් කියලා. යකඩ ගැහණියක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන් සීමිත පිරිසක් විතරයි අද සමාජය තුළ අපිට දකින්න ලැබෙන්නේ. අපිට දකින්න නොලැබෙන චරිතයක් තියෙනවා. හැබැයි ඒ අතරින් සමිත සුවිශේෂයි. සමිතගේ කතාව ඔබට මතක ඇති. මේට අවුරුදු 13කට 14කට විතර ඉස්සෙල්ලා 2008 වසරේ
දසතවසරෙ එක්තරා සිදුවීමක් සිදු වුණා. ඒ සිදුවීමෙන් පස්සේ යසපීඩ සමිත මේ රෝද පුටුවට සීමා වෙනවා. හැබැයි රෝද පුටුවට සීමා වෙලා රෝද පුටුවේ ඉන්න සමිත උත්සාහ කරේ නැහැ. ගොඩක් දෙනෙක්ට වරදින්න එතන. ගොඩක් දෙනෙක් ජීවිතය බිඳ වැටුණාම ජීවිතය කඩාගෙන වැටුණාම එතනින් එහාට ගමනක් නැහැ කියලා කියනවා. ඔබටත් එහෙම හිතුණාද? එහෙම හිතුණා අතර මුල් කාලේදී මට ඇත්තටම නිකන් බ්ලැන්ක් වෙලා ගියා මොකද මම කරන්නේ ડોක්ටර්ස්ලා කිව්වම බොහෝ දුරට මේ විදිහට මේ ඉන්න මේ වගේ ජීවිතේ ඉතිරි කාලය කියලා කිව්වම ඇත්තටම අය මට හිතාගන්නවත් බැරුණා මම මොකද කරන්නේ කියලා මේ වෙලාවේ මම හිතනවා මගේ ගාව මගේ වටේ හිටපු යාළුවෝ ඊට පස්සේ මම නොදන්න කිරිසක් එකතු වුණා ඒගොල්ලන්ගෙන් හම්බෙච්ච ශක්තිය තමයි මට ඒ වෙලාවේ නැගිටින්න උදව්වක් වුණේ. අතර මේ ඒ ඒ නැගිටි එම ඒ වෙලාවේ මම නැගිට්ට පස්සේ ඉතිරි ටික යන්න මගේ හිතේ හයිය තිබුණා කියලා මම හිතනවා. සමිතා ඔය කියන කතාව ඔය විදිහට කියනකොට මට හිතෙන්නේ බොහෝ දිනෙකට ඒ දේ සිද්ධ වුණා නම් සුපුරුදු කියමනක් තියෙනවානේ මැරිච්ච තැන්වල ගසුත් නැහැ කියලා. संपूर्ण मगे जीवित कंप्यूटर හොඳට ඇවිදලා කරලා මගේ වැඩ කරගෙන මම කරදරයක් නැවි හිටපු කෙනෙක් අන්තිමේදී විචාකක වැඩිලා දේව කරගන්න ගියාම ඒක අලුත් හරි අමාරුයි ඒ ලයිට් ඒ ජීවිතේට හුරු පුරුදුනේ හරි අමාරුයි ඒ කාලෙම තමයි මම ෆයිනල් එක්සෑම් එකට ලැස්සෙලා ගියේ ඒ කාලෙම තමයි මම මේ MBBS අපෝක් කරන්න පටන් ගත්තේ ඉතින් ඒක එක චැලෙන්ජ් එකක් මේ ගේම් එක තව චැලෙන්ජ් එකක් මොන චැලෙන්ජස් දෙකම බැලන්ස් කරගෙන අන්තිමේදී එක්සෑම් එක කොහොමද කරගත්ත එක මට දැන් අපෝහල් බලනකොට මටම පුදුම මන්නේ කරා කියලා ජීවිතේට අභියෝගයක් වුණු මේ සිදුවීමෙන් පස්සේ සමිත සමන්මණි වෛද්‍යවරියක් වෙන උතරක් නෙමෙයි ආසියාව ජයගත්ත ක්‍රීඩිකාවක් බවට පත් වෙනවා කොහොමද මේ වෙනස සිදු වුණේ ඇත්තටම මම පාසල යන කාලේ ක්‍රීඩාවට යොමුලා හිටියේ एक्सीडेंट के पास से क्रीडा वर्ट यूना एक प्रधान हेतु तो मैं नीचा की इंडी बोला फिजिकल एक्टिविटी चालू होते मैं इतना बड़ा क्रीडा करवा एक शारीरिक सौख्य अनुभव मैं मम नीचा टेनिस करा खाल ठीक है एग्जाम की वर तिब्बनी और उत्तर खा लिया एक खा ली इतना टेनिस कोर्ट के मेजा टेनिस मार्के पास आप इंटर्नशिप पटाउटा पसकाल मम मेजा बैडमिंटन कर अगे बबाल दिन बैडमिंटन करना बैडमिंटन कोश में मत बीजा बैडमिंटन करपास मम लखनऊ दहाटे अंतिम डिसेंबर में आवे आवाट पास मगे या बाबा सहित क्यूवा मैं अपनी रोविंग थीम का खदर थीम का ඇවිල්ලා මේ බලන්න පැත්තේ මේ පොඩ බලන්න කියලා කිව්වේ මිසේ මං ගියා මට ඇත්තටම අර ක්‍රීඩා මොකක් හරි ක්‍රීඩාවකට යොමු වෙන්න උවමනාව තිබුණ නිසා මම රෝලින් කියන එක දැනගෙන හිටියේ නෑ අලුත්ම අලුත් එකක් පොඩ්ඩක් ඉන්නවද මං කියන්නේ මේක යකඩ ගෑනියෙක් කියලා දැන් මේකමට වගේ ඉස්සෙල්ලම් කරනවා ඊට පස්සේ බැඩ්මින්ටන් ගහනවා දැන් ඒක නම් අපේ කියන ගොඩ පිනනවා කියත් කමක් නෑ ගොඩනේ දැන් වතුරත් එක්ක කරන සෙල්ලමකට යොමු වෙනකොට බයක් තිබුණ නැද්ද
ඇත්තටම බය තිබුණේ නැහැ. මේ මම ඇත්තටම ආස කරා ඒකට. ගිහිල්ලා මාසයක් විතර යනකොට මේ මට හරි ආසෙ හිතුණා. ඊට පස්සේ කෝච් අපෝ ගත්ත අපේ කෝච් හරිම මොටිවේට් කරනවා. ඒ වගේම ඉතින් එයා හොඳ ට්‍රේනින් ප්ලෑන් එකක් දුන්නා. ඒ වගේම අන්තිමටම ආවා ඒෂියන් චැම්පියන්ෂිප්. ඉතින් සර් කිව්වා एक टारगेट कर ला मैं ट्रेनिंग करूँ के ला ये अनुसार तो मैं ये ट्रेनिंग करे मेरा स्थान है अक्टूबर अक्टूबर दिन समय तक क्या ना वो है आसियानु मेरा रुपए दी में थरंगा वाले पहले ने दक्षिण कोरिया भी ये दक्षिण कोरिया नु थरंगा वाले के साबाग में ना कुटे समय तक ने चार्ट अंतर थरंगा वाले याद तक ही नहीं සමිතා එදා මොන වගේ අත්දැකීමක්ද ඔබට ලැබුණේ මුල් වරට තමයි ඔබ ආසියානු මට්ටමේ තරගාවලියකට සහභාගී වුණේ ඔය තාක්ෂණයේ අපි හිටියේ දකුණු කොරියාවේ දකුණු කොරියාවේ ඒ දවස්වල තිබ්බ කාලගුණය හරි සීතල මේ ඒකත් එක්ක හරිම අමාරු වුණා මේ මතර පුඩාසට පස්සේ ඒ වගේම අනිත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හොඳටම ට්‍රේන් වෙලා ඒ ගොල්ලෝ මුලින් ඉස්සෙල් ජාත්‍යන්තර තරඟ බොහොම එකට සහභාගී වෙලා කියන්නේ කොරියාව ජපානයේ ටිකු ක්‍රීඩිකාවන් දෙනා උරුදු ගානක් 30 වක් 5ක් 30 ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වෙන්න ඉන්නේ ලොකු තරගයක් තිබුණා ඒ තරගාවලියෙන් ඉගෙනගත්ත දේවල් මොනවද තියෙන්නේ පළවෙනි එක තමයි ජාත්‍යන්තර තරඟවල ගියත් යනකොට ඇත්තටම හරි ඒක බයක් දැනෙනවා ඒක පළවෙනි අත්දැකීම කොහොමද ස්ටාර්ට් එක ගන්න කියන එක ඒ වගේම මට දැන් හිතෙනවා එදා ඒක මේ මීට වඩා හොඳ කරන්න තිබ්බ කියලා එදා කොහොමද මම තරණි ප්ලෑන් කරපු විදිය මීට වඩා හොඳ කරන්න තිබ්බා ඔබ තරණි ගන්න තිබ්බා කියලා ජීවිතේ ගොඩක් තැන් වලදී බය වෙච්ච නැති සංකේත බය වුණා කියන්නේ ඒක මයිදේ සාමාන්‍ය දෙයක් නේද තමයි කියන්නේ බයක් දැනෙන එක දැනුත් ඒකයි තියෙනවා දැන් නෑ මම දන්නේ ඉතින් තරගට උනක් ඉෂන් ගේම් වලට යනකොට පොඩි ටෙන්ෂන් එකක් තියෙනවා ආබාධ සයිතුමන්ගේ ක්‍රීඩා තරඟාවලිය දැන් අපේ රටේ ගොඩක් ජනප්‍රියයි ඒකට ප්‍රධානතම හේතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම පැරා ඔලිම්පික් තරඟාවලියේදී දිනේෂ් ප්‍රියන්ත දුරන් හෙට්ටිආරච්චි අපට ලබා දුන්න පදක්කම් ඒකට විශාල ශක්තියක් වුණා දැන් දිනේෂ් සහ දුරන් ගැන කතා කරද්දී සමිතා ඔවුනුත් හොඳට ඉඳලා යම් අවස්ථාවන් වලදී සිදුවෙච්ච ශනික දේවල් නිසා ආබාධ සහිත වුණාට පස්සෙලා ක්‍රීඩාවට මුතුමෙම යොමු වෙලා ඒ හරහා වුණ ජීවිතය ජය ගන්න ලෝකෙම ජය ගන්නවා දැන් අපේ රටේ මේ ආබාධ සහිත අය වෙනුවෙන් තියෙන තැන ගැන ඔබ සමහර තැන් වල සටන් කරනවා දැකලා තියෙනවා මොකක්ද ඔබේ නිරෝචන ලංකාවේ ආබාධ සහිත ප්‍රජාව ක්‍රීඩාවලට යොමුවන ගොඩක්ම අඩුයි. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලන්ට තියෙන පාසුකම්, ප්‍රවාහන පාසුකම්. වැඩි වශයෙන් ඒගොල්ලෝ වෙනම තමන්ගේ ට්‍රාන්ස්පෝර්ට් එකක් හදාගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි ආර්ථික දුෂ්කරතා. රැකියාවක් කරන්න, රැකියාවකට සමානට රැකියාවක් කරනවා නම් ඒ රැකියාවක් එක්ක නිදි කරන්න වෙන්නේ. අනිත් එක තමයි කාන්තාව. විශේෂයෙන්ම ආබාධ සහිත කාන්තාව ලංකාවේ මේ විද්‍යාවලට යොමු වෙනවා එකක් ඒක අපේ ලංකාවේ තියෙන සමාන කියලාදී නේ ඍණාත්මක ආකල්ප නිසා වෙනවා කියලා. සහ මේක එච්චර ජනප්‍රිය නැහැ කියලා මම හිතනවා. හැබැයි උතරදී ඔය දිනේෂ් සහ සමිත ගෙනපු පදකම් දෙකෙන් තමයි මම හිතන්නේ ලොකු වෙනසක් වුණා. ඊට පස්සේ අපිත් ඇත්තටම අපේ ක්‍රීඩාවත් ජනතාව අතර ප්‍රචලිත කරන්න විවිධ වැඩසටහන් ගෙනියනවා මේ දවස්වල මට හිතෙනවා අපි කරගෙන යනකොට සමහරක් වෙලාවට ඒගොල්ලන්ට කියලා දුන්නාට පස්සේ මේ වගේ දේවල් කරන්න පුළුවන් සහ මේ වගේ චත්‍රන්තර අවස්ථාවන් තියෙනවා මේ ගන්න කියලා කිව්වහම සමහරක් අය එනවා මට හිතෙනවා සම්පතා ගොඩක් වෙලාවට අපේ රටවල වල අපේ වගේ රටවල් වල අය හිතන්නේ ආබාධ සහිතවන්ට හිතන්නේ අනුකම්පාවල නියුතු පිරිසක් කියලා ඒකේ ලංකාවේ තියෙන ඍණාත්මක ආකල්ප වලින් එක කොටසක් තමයි
සාමාන්‍යයෙන් අපේ මිනිසුන්ගේ අතර තියෙන එක තමයි අනුකම්පාව ලබා අනුකම්පාව ලබා ගැනීම මත චැරිටි පුණ්‍ය කර්මයක් සඳහා කෙනෙක් උදව් කරනවා වගේ ඒ වගේ මානසිකත්වයක් තමයි තියෙන්නේ. එහෙම නැතුව අවබෝධ සහිත පුද්ගලයන්ට ඉදිරියදා ජීවිතය තමයි වැඩ කරති කරගෙන ඉන්නවා වගේම උන්ට ඔවුන්ගේ දක්ෂතාවයන් සහ අධ්‍යාපනයේ අධ්‍යාපනය තුළින් ඉස්සරහට යන්න පුළුවන් කියන එක තාම අපි මිනිස්සුන්ට හැඟීමක් නැහැ. ඒක නිසාම සමහරක් කාලවලට ආබාධ සහිත පුද්ගලයන්ගේ විවිධ දක්ෂතා තියෙන පුද්ගලයන්ට ඒ දක්ෂතා වලින් ඉස්සරහට එන්න අවස්ථාවක් සමාජයේ නැතිවලා තියෙනවා. දැන් 2017 වසරේදී සමිත වැඩිදුර අධ්‍යාපනයේට ඔස්ට්‍රේලියාව බලා යනවා. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඔබ විශේෂ අධ්‍යයනයක් කරන ආබාධ සහිතවන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රමවේද සකස් කිරීම ගැන මේකදී හඳුනාගත්ත විශේෂතාවය. එහිදී අපි අධ්‍යාපනයේදී විශේෂයෙන්ම කරේ මුළු ලෝකෙම තියෙන විවිධ රටවල තියෙන ප්‍රතිපත්ති ආබාධ සහිත පුද්ගලයන්ගේ ගැටලු සහ ඒවාට විවිධ රටවල් වලින් ලබා දෙන තියෙන දේවල් සහ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති මොනවද කියන එක ගැන ඔස්ට්‍රේලියාව විශේෂයෙන්ම සැලකුවත් වෙන ඇත්තටම ඔස්ට්‍රේලියාව කියන්නේ ආබාධ සහිත පුද්ගලයන්ට ජීවත් වීමට වඩාත්ම සුදුසු වාතාවරණයක් තියෙන රටක්. මම ලංකාවේ ඉඳලා මට ඇත්තටම මුලින්ම ලංකාවෙන් යනකොට ලැබුණු චකිතයක් තිබ්බා. මම කොහොමද ඊයේ ගිහිල්ලා මම දන්නේම නැති ඇඩි වෙන්න මම කවුරක්වත් දන්නේ නැහැ. මගේ යුනිවර්සිටි එකත් ඇඩි වෙන්න මම ඉතිරිවෙන්න කවුරක්වත් දන්නේ නැහැ. ඒකට කොහොමද කරන්නේ? මම මෙහෙ ගිහිනම් මොන හරි දෙයක් ඉදී මට කලින් හරි උදව්වක් ලබා ගන්න පුළුවන්. ඉහෙදි ගිහිල්ලා මොනවද මට කරන්න පුළුවන් කියලා කියන චකිතයක් එක්ක තමයි මම ලංකාවෙන් ගියේ. හැබැයි මම එහෙ ගිහිල්ලා ජීවත් වෙනකොට මට තේරුණා මම ගොඩක් ස්වාධීන මම ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් මගේ ජීවිතය කියන එක මගේ දේවල් කරගන්න පුළුවන් ඒ වාතාවරණය ඇතුළේ කියන එක මට ගොඩක් තේරුණා. ඉතින් ඒක අමතරව ඔස්ට්‍රේලියාවේ ආබාධ සහිත පුද්ගලයන්ට තියෙන පහසුකම් වලට අමතරව ඒගොල්ලොන්ව සමාජගත කරන්න ඒගොල්ලොන්ගේ රට ඇතුළේ තියෙන ප්‍රතිපත්ති හරිම විශේෂිතයි. ඉතින් මම ඒකෙදී මම ගියාට පස්සේ මම ඒගොල්ලොන්ගේ ඔය සංගම් තියෙනවානේ ඒගොල්ලොන්ගේ සංගම් වලට මේ ජොයින් වුණා. ඒකේ මම වුණා ඒගොල්ලොන්ගේ ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒගොල්ලෝ කොහොමද දේවල් කරගන්නේ ජීවිතේ දේවල් මට ඒගොල්ලෝගෙන් ලබා ගන්න ඕනේ කම තිබ්බ නිසා තමයි මම ඒ වගේ සංගම් වලට ගියේ. ඊට පස්සේ ඒකෙදී මම ගොඩක් ඒකේ ක්‍රීඩා කරා ක්‍රීඩා ඒවට ගා. ඇත්තට මේක නිකන් එන්ජොය් කරා කියලා කිව්වොත් හරි. ඔස්ට්‍රේලියාවේදී ජීවිතේ විඳ කියලා නිකන් ඒ ජීවිතේ විඳින අතරේ මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඉහළ අහසේ කුරුල්ල පියාඹනකොට අපි ඒ කුරුල්ල දිහා බලාගෙන ඉන්නවා. අපි දකින්නේ ඒ කුරුල්ල පියාඹන ලස්සන. හැබැයි ඉහළ අහසේ පියාඹගෙන එනකොට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක අපි පියාඹල නැති නිසා. සමිත ඔබ පියාඹුවා. ස්කයිඩයිව් කරන්න පුළුවන්. මං කිව්වර මං අර සම්බන්ධ වෙලා හිටිය කියලා මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සංගම් එක ඒක හම්බෙච්ච ඒ වැඩි හම්බෙච්ච කෙනෙක් තමයි එයා වීජයකේ ඉන්නේ. එයා ඒ වෙලාවේ විතුව එයා ස්කයිඩයිව් කරා කියලා. ඉතින් මට පොදු ස්කයිඩයිව් කරා කිව්වා. මේ මං ගවා ඉතින් අපිටත් කරන්න පුළුවන් කියලා. දැන් මේ කියන්න හදන්නේ සමිතා පැරෂුට් ක්‍රීඩා නිරත වෙච්ච හැටි. සාමාන්‍යයෙන් අපි නම් කොච්චර බයයිද අඩි 10ක 15ක උඩකින් නම් පල්ලෙහාට පනින්න. සමිත ඒ අභියෝගයක් ඡය ගත්තා. අඩි කීයක උඩින් නම්ද පහලට ගමන් කළේ? අඩි 15000. අඩි 15000 බයක් තිබුණේ නැහැ. සෙමි බලනකොට නම් බය හිතුණා. ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා පැරෂුට් එක ඕපන් වෙනකොට නම් හරි සතුටක් වෙනවා. හරි ජොලි. දැන් අර කුරුල්ලා ඉන්නේ. දැන් ප්ලේන් එකේ ගිහිල්ලා අඩි 5000ක තියෙනවා නාස්තනේ කරලා ෆයිනා අඩි 10000ක් ෆ්‍රී ෆෝල් එක. ෆ්‍රී ෆෝල් එක නම් ටිකක් බයයි. මේ ටිකක් අමාරුත් එක්ක. ඊට පස්සේ මේ පණිනකට ඔබට සහායකෙක් හිටියා. ඔව්.
අපිත් එක්ක ඉන්නව ඒ තනියම පයින් දෙන්නේ නැහැ මේ ඉන්නවා ඒ ජස්ට් පැරෂුට් එක ඔන් වුණාට පස්සේ අර උඩ ඉඳගෙන ඔක්කොම දේවල් දකින්න කියන්නේ කවදාවත් එහෙම බලන්න හම් වෙන්නේ නැහැ අපිට උඩ ඉඳලා මුළු ඇඩිලේඩ්ම ඔක්කොම පේනවා ඒ වුණාට ඒකේ ෆයිට් කියන්නේ අඩි 5000 කින් දෙ එතනට විනාඩි කිහිපයක් ඉතින් ඉන්න හම් වෙන්නේ मानसिक මට එනලාවේ මේ ඊග අද්දැකීම විඳින්නම ආසාවක් තිබ්බේ කොමාරිය මේ ඒ සයිඩල් කරන තැනට ගියාම ඒගොල්ලෝ ඒක වෙදර එක බලනවා අද පණින්න පුළුවන් ද ඒ ඔක්කොම බලන අපි දවස් 4ක් විතර අර ගිහිල්ලා අද පණින්න බෑ කියලා ආයි ගෙතනවා එහෙම දවස් 4ක් විතර ගිහිල්ලා තමයි මේ අන්තිමේදි වෙදර එකත් හොඳ අද පණින්න පුළුවන් කියලා දවසකට ආවි. දැන් ලංකාවට ඇවිල්ලා අපහු ඔය වැඩේ කරන්න ඉතුරු නැද්ද? ලංකා තියෙනවද? උත්සාහ කරලා බලුවේ නැද්ද? මට මෙහෙමයි තේරෙන්නේ දැන්. එහෙදි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වලට අක්කට ඩිසබිලිටි කියන එක අයින් වෙන්නේ නැහැ දැන්. අපි මේ ගොඩක් වෙලාවට डिसेबल सपोर्ट එක්ස්ක්ලූෂන් ක්‍රයිටීරියා එකකට නෑ දැන් මෙතන තිබ්බ කොහමාරි මට පණින්න ඕන කියන කාරණා ඔව් මට පණින්න ගියා හේ ගිහිල්ලා ඩොක්ටර් ව අපේ යුනිවර්සිටි එකේ ඩොක්ටර්ට ගිහලා මම මෙඩිකල් එක සයින් කරන්න ආනකට ඩොක්ටර් මගින් ආ පිස්සුද කියලා අපි ආපහු සමිතා සමන්මණි කියන ක්‍රීඩිකාවක පැත්තට හැරෙමු පසුගියදා පැවතුණා ලංකාවේ පළමු වරට සංවිධානය කරපු ගෘහස්ත පෙරාවෘතීමේ තරගාවලිය. මේ තරගාවලියේ ශූරයා බවට පත් වෙන්නේ මහේෂ් ජයකොඩි, ආසියානු දීපදක් කම්ලාදියා, ඒ වගේම ඔලිම්පික් තරගාවලියේ පවත් සුසුකන් ලැබූ ක්‍රීඩකයා මහේෂ්, කාන්තා ශූරතාව චාත්ක ශූරිය බවට පත් වෙන්නේ සමිතා වට පුළුවන්කම ලැබුණා. දැන් මේක අලුත් අත්දැකීමක් නේ මොකද බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් කොහොමද ගෘහස්ත වෘතීම් තරගයක් පැවැත්වෙන්නේ කියලා. මේ ගෘහස්ත රූපදීන් තරගයේ ක්‍රියාකාරීත්වය යන්ත්‍රයක් මාර්ගයෙන් කාල ගණනය හරහා තමයි තරගයේ ජයග්‍රහණ හිමි වෙන්නේ. දැන් මෙවැනි ක්‍රීඩාවල් වර්තමානයේ වෙනකොට ටිකින් ටික අපේ රටට දායාද වෙනවා. නමුත් ඒක කාලයක් තිස්සේ ලෝකේ පුරා පැවතියත් අපේ රටට අලුත් දේවල් බවට පත් වෙනවා. මේවා තව ඉදිරියට කොහොමද අපේ රට තුළ ස්ථාපිත කරන්න ඕනේ කියලා හිතන්නේ. ඒකම තමයි මේ පාර ජාතික රූපදී संविधान लंका वर्तीन प्रवर्धने संविधान विशेष अभी नहीं बुद्धि उन्नता सहित धर्वाणे प्रदर्शनात्मक मुखद කරා ක්‍රීඩාවලදී බුද්ධි වුණතා සහිත දරුවන් පැරාලිම්පික් එකේදී ඇතුළත් වෙන්නේ ඒ කැටගරියේ ඒ වර්ගීකරණයේ දින යම් යම් දේවල් නිසා ඒගොල්ලෝ තාම කරා ක්‍රීඩාවන්ට අන්තර්ගත වෙලා නැහැ ඒ ලෝකයේ මේ දරුවෝ මේ
බුද්ධිමතා සහිත පුද්ගලයනොත් තරක ක්‍රීඩාවන්ට යොමු කර ගැනීමට උත්සාහ කරනවා. ඒ සඳහා වර්ගීකරණයක් ඉගෙන තම බලනවා. ඉතින් මම හිතනවා නුදුර අනාගතයේම ඒගොල්ලොනොත් තරක ක්‍රීඩාවන්ට යොමු වෙයි කියලා. මේකදී අපිට කරන්න උවමනාව තිබ්බේ ලංකාවේ ඉන්න බුද්ධිමතා සහිත දරුවන්ට මේක කරන්න පුළුවන් කියන එක පෙන්වන්න. ඒගොල්ලෝ ඇත්තටම අපි හිතුවට වඩා හොඳට මේ ප්‍රදර්ශනාත්මක තැනෙදී ක්‍රීඩා කළා. ඉතින් ඒකත් අපි ප්‍රවර්ධනය කරනවා ඉස්සරහට. ඒ වගේම විශේෂයෙන් අලුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට 70කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රසක්තික් වෙලා සිටියා. එතකොට මේ ඕන්න තෝරා ගැනීමේදී මොකක්ද ඔයගොල්ලෝ අනුගමනය කරපු ක්‍රියාමාර්ගය? ඒකෙදී අර මැෂින් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් වතුරේ ඔරුපදිනකොට අපි චලනයන් වලට අනුගත වෙලා අනුගත වෙන විදිහට තමයි මේ මැෂින් එක හදලා මේ මැෂින් එක දෙන්නේ. ඒකෙදී මීටර් 2000 කිලෝමීටර් දෙකක් අදින්න යන කාලය මත තමයි ජයග්‍රහණය තියෙන්නේ. ඒ කියන්නේ අර මැෂින් එක තියලා මැෂින් එක ඔව් අර එක ස්ට්‍රෝක් එක අර ඒක අදිනකොට ඒ එක ස්ට්‍රෝක් එකදී බෝට් එක කොච්චර යනවාද කියන එක මැෂින් එකෙන් ගණනය කරනවා. දැන් ඔබ ඇතුළු කණ්ඩායම පුහුණු වෙන්නේ ජාතික පැරාවෘපදීමේ කණ්ඩායම පුහුණු වෙන්නේ දියවන්නා ඔය ආශ්‍රිතව ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයේ ඇතිව තමයි පුහුණු වීම සිද්ධ කරන්නේ. මෙතන මම දැක්කා පුංචි පුතෙක් පවා ඉන්නවා, පකුල් දෙකම හිමි පුංචි පුතෙක් ඉන්නවා. දැන් මේ වගේ අයට තවදුරටත් අවස්ථාව තියෙනවද අපේ රටේ? අනිවාර්යයෙන්ම තියෙනවා. මම ඇත්තටම විශේෂයෙන් කියන්නේ මම දැන් පොඩිතාවකන රෝහලේ සේවය කරන නිසා ගොඩක් ඔතනින් ගොඩක් ආයව මම මැදිහත්ලා මෙතනට යොමු කරපු කට්ටිය. ඉතින් ඔය පුතාවා ඉතින් කිප දෙනෙක් ඉන්නවා. එයා මම හොස්පිටල් එකේ වැඩ කරනකොට ටැම්පිසන් රෝහලත් මම හිතන්නේ එහෙමයි මේ ඒගොල්ලෝ සමාජගත වෙන්න ඕන. ඉතින් ඒක නිසා මම රෝයින් වලට විතරක් නෙමෙයි ඒගොල්ලෝ කැමතිලා වෙන ක්‍රීඩා වලට නැෂනල් පරා ඔලිම්පික් කමිටී එකත් එක්ක සම්බන්ධලා ඉන්නවා මම. ඒක නිසා මම ඒගොල්ලොම ඒගොල්ලොගේ ප්‍රදේශයේ තියෙන පරා ක්‍රීඩාවන්ට යොමු කරන්න මට හම්බ වෙනවා. පුද්ගලයෙන්ම මම කටයුතු කරනවා. සමිත ඔබ හිතනවද මේ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ කියන්නේ ආබාධ සහිත දරුවෝ ඉන්නවා, තරුණ අය ඉන්නවා, ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් නිසි මාර්ගෝපදේශකත්වයක් අපේ රටතුල තියෙනවා කියලා? මාර්ගෝපදේශකත්වයක් ජාතික පැරාලිම්පික් කමිටුව හරහා කරනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි බොහෝ ක්‍රීඩා සමග සම්බන්ධ කිරීමේ ගැටලුවක් තියෙනවා. ගැටලුවක් තියෙන ඈත පළාතේ ඉන්න පුද්ගලයන් සහ ගොඩක් ක්‍රීඩාවන් තියෙන්නේ කොළඹ සහ කොළඹ ආශ්‍රිතව. එතකොට දුර පළාතේ ඉන්න ක්‍රීඩිකාවන්ට මේවට සහභාගී වෙන්නේ අපහසුතාවයන් තමයි තියෙන්නේ. දැන් අපේ ක්‍රීඩාවක් තියෙන්නේ දේවන්නාව ආශ්‍රිත. අපිට තවමත් ඈත පළාතේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේක සම්බන්ධ කරගෙන ඉන්නේ දුෂ්කරතාවයන් තියෙනවා. දැන් ඒත් එක්කම බලපාන අනිත් කාරණාව තමයි ඔබ මුලින්ම සඳහන් කළා ආර්ථික ප්‍රශ්න. අපේ රටේ බොහෝ තැන්වල මේ දේ කරන්න ඕනේ, මම මේ දේට කැමතියි කියලා කෙනෙක්ට හිතුණාට අර මූලිකව සම්බන්ධීකරණ කටයුතු සිදු කරගැනීමේ ක්‍රමවේදයේ පිළිබඳව නොදැනුවත්භාවය සහ ඒ වෙනුවෙන් යෙදම් කරන්න සල්ලි නැතිකම ප්‍රබල ප්‍රශ්නයක්. මේවා ජාත්‍යන්තරයත් එක්ක ගත්තාම අපිට විසඳගන්න පුළුවන්කමක් තියෙනවා. දැනට ඇත්තටම මම මේ අවස්ථාවේ කියන්න ඕනේ ක්‍රීඩා අමාත්‍යාංශය අරගෙන තියෙන එක පියවරක් ගැන. ඔවුන් තෝරාගෙන තියෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමක් හදලා තියෙනවා. ඒ කණ්ඩායමේ ඉන්න පුද්ගලයින්ට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගෙවීමක් කරනවා සහ අවශ්‍ය අනෙක් පෝෂණ අවශ්‍යතාවයන් සඳහා විශේෂ සපයි පෝෂණ දීමනාවක් ඒ වගේම අනිකුත් දේවල් ෆිසියෝතෙරපි ඒ ඔක්කොම දෙනවා. ඉතින් ඒ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවන්ට තේරී පත්තිච්ච ඉන්න ගුරුප එකට මම කියන්නේ සංචිතගත ක්‍රීඩාවට. නමුත් ඒ මට්ටමට එන්න එන අතරතුර ඉන්න ක්‍රීඩිකාවන්ට
තියෙන ප්‍රශ්න තියෙනවා ආර්ථික අපහසුතාවයන් තියෙනවා වෙන රට ඇතරම වලින් අපි කතා කරන්න පස්සේ වෙන රටවල ඉන්න ඉතිලින්ට ඒ ක්‍රීඩා වලින් ඉන්න පුද්ගලින්ට විශේෂ වර ප්‍රසාද විශේෂ ප්‍රමුණාවන් ලබා දෙන්නේ ඒ ඉවෙන් තමයි ඒගොල්ලෝ මේ ක්‍රීඩාව දිනු කරන්න හදන්නේ දැන් සමිත ඔබේ ඊළඟ ඉලක්කය මොකක්ද ක්‍රීඩාවෙන්ද ලබන අවුරුද්දේ තියෙනවා අගෝස්තු මාසේ චීනයේ ඒෂියන් ගේම් 2022 අගෝස්තු මාසේ චීනයේ තියෙනවා ආසියානු තරා ක්‍රීඩා තරගාව ඔබේ ඉසව පිළිබඳව මොනවද මම මේ වෙලාවම මතක් කරන්නම් පෙරත් රෝවින් වලදී පරවෘතදීනේදී කණ්ඩායම් තුනක් වර්ගීකරණ තුනක් තියෙනවා එකක් TR1 TR2 TR3 කියලා TR1 කාණ්ඩයක තමයි මම ආයි කියන්නේ ඒ ඒ වර්ගීකරණය සිදු කරන්නේ ආබාධිත පුද්ගලයාගේ ආබාධයේ ප්‍රමාණාත්මක ස්වභාවය සහ ප්‍රමාණාත්මක වායනුව ඒ සඳහා පුරුදු විය ඒ සඳහා පුහුණු ලැබපු ෆිසිකල් ක්ලාසිෆයර් ඇන්ඩ් මෙඩිකල් ක්ලාසිෆයර් කියන්නේ වෛද්‍ය වර්ගීකරණයක් සහ ෆිසිකල් ක්ලාසිෆයර් දෙන්නෙක් එක තුළ තමයි ඒ වර්ගීකරණය කරන්නේ දින මගේ TR1 කැටගරිය කීදී තියෙන්නේ ඔරලි සහ පාවිච්චි කරලා ඔරක ගේම් කරන අය TR2 කියන කැටගරිය කීදී ඉන්නේ ඔරලි සුයි කටුරි අබබොලි කඳ කියන කොටස පාවිච්චි කරලා ඔරක ගේම් කරන අය TR3 කැටගරිය කීදී කකුල් දෙකත් පාවිච්චි කරන්න පුළුවන් මොනවාරි කකුලේ විශේෂ මොනවාරි දුබලතාවයක් තියෙනවා නම් දෙකට කකුල් දෙක පාවිච්චි කරන්න පුළුවන් ඒකට තියෙනවා TR3 මම ඉන්නේ TR1 කැටගරියට ඇතුළත් දැන් මේ වෙනකොට ලැබෙන පුහුණු පිළිබඳව සෑහීමකටපත් වෙනවද ඔව් ඇත්තටම මේ දවස්වල පොණින් සඳහා ලොකු ෂෙඩියුල් එකක් හදලා තියෙනවා මුලින්ම තියෙන්නේ මේ මාස කීපය තුළ strengthening program එක තමයි යන්නේ ඒකට වැඩි කරම තියෙන්නේ ජිම් වර්කවුට් ශක්ති වර්ධන ක්‍රියාවලිය ඒ මිලසබලින් ජිම් වර්කවුට් දැන් අර ආභව මුලට මුලදීම කිව්වනේ සමිත කියන්නේ යකඩ ගැහණියක් කියලා. දැන් සමිතට ඔය ඔක්කොටම වෙලාව තියෙනවනේ. දියවන්නාවට එනවා, එක්සර්සයිස් කරනවා, ඒ පොරුපදිනවා. ඊට පස්සේ රැකියාව සඳහා රාගම් කුඳුරුතා රෝහලට යනවා. ඊට අමතරව සමිති සමාගම් ගණනාවක වැඩ කටයුතු කරනවා. ගෙදර ඇවිල්ලා තමන්ගේ දේ තමන්ම කරගන්නවා. ඊට පස්සේ නිවසේ ඉන්න අනිත් අය පිළිබඳ හොයල බලනවා වෙලාවක් තියෙනවා ඒ වෙලාවේ ප්‍රශ්නේ හිටාරිය දෙලා වෙනුනනම් හොඳයි ජිම් එකට නම් යන්නේ වැඩ ඇරලා පැක් විතර පැක් තමයි විතර ඩිස්කෂන් එකක් තියෙනවා සතිය දවස් තුන වීකෙන්ඩ් එකේ තමයි දීවන්නාදී දැන් ගොඩක් අය කියන දෙයක් තමයි මේවා මේවා කරන්න ඕනේ කිව්වට අයියෝ මට වෙලාවක් නැහැ කියලා ඒක ඉතනින්ම නතර කරනවා. ඒකට එහෙම හිතෙන්නේ කම්මැලි කම්මැලි නැහැ. නෑ ඒකත් මම විශේෂයෙන් කියන්නේ ආබාධ සහිත පුද්ගලෙක් අපි මොනවාරි ඒ වගේ දේවල්වලට යොමු වෙලා තියෙනවා වඩා වැඩගත් වෙනවා. මොකද හිතන්න වෙලාවක් නැහැ. දුක් වෙන වෙලාවක් නැහැ. මට නැති වෙච්ච දේවල් ගැන හිතන්න මට දුක හිතෙන්න මට ඇත්තටම දුක හිතෙන්න හිතන්න වෙලාවක්. මම හිතන ඒක තමයි මම හැමදේම ගොඩක් දේවල් වලට යොමු වෙලා තියෙන ටික ටික හේතුවක් තියෙනවා. දැන් ඇත්තටම දුකක් හිතෙන්නේ මේ මම ඉතින් අපි ඔබ දැන් ඔළුවට අරගෙන මෙහෙම හිතේ ඉතින් ඉතින් මේක වුණා නේද මෙහෙමයි මෙහෙමයි කියලා දුක හිතේ වෙයි දැන් මට එහෙම හිතන්න තරම් වෙලාවක් නැහැ මම අපි ගෙදර රටකින් ආවොත් මම ඇත්තටම ටීවී බලන්නේ නැහැ මම ටීවී බලන්නත් වෙලාවක් නැහැ ඉච්චරටම පාරේ බොමුද මොනවාද වැඩ තියෙනවා දැන් ආපහු උතන් තමයි ගොඩක් අය හිතනවා මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්නට පස්සේ අපේ ජීවිතය එතනින් ඉවරයි කියලා ඇත්තටම ජීවිතය ඉවරයි නැහැ මං සල දුවගෙම මොනගේ ඇතර මේ වෙලාවේදී මේ බලාවේදී ඒ වගේ සිතුවිල්ලක් ඇති වෙනක ස්වභාවික කොන්න කෙනෙක් ඉන්නේ හොඳින් යන්නලා කරලා හොඳින් ඉන්නේ කෙනෙක් එක පාර්ථක මගේ ජීවිතේ දෙයක් නැති වුණා
එක ස්වභාවිකයි. නමුත් ඒ වෙලාවෙදී අපි කල්පනා කරන්න ඕනේ කොහොමද එතනින් ගොඩ එන්නේ කියන එක. දැන් මම වැඩ කරන්නේ මම වැඩ කරන අතුරු පුද්ගලික ගෝහලිය නිසා මම මගේ ජීවිතයේ අල්ලාගත් අත්දැකීම් මම කොහොමද ඒ දේවල් වලට යොමු වෙන්නේ සහ මම කොහොමද ඒ වෙලා ඒ කාලෙ මුහුණ කියන එක මගේ මට හම්බුන දෙද්දුන්ට මගේ ජීවිතේ මම කියලා දුන්නා. ඉතින් ගොඩක් වෙලාවට ඔය මොඩලෙක කවුන්සලින් කියන කවුන්සලින් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මම. ඉතින් ඒගොල්ලන්ට කතා කරනම මගේ කතාවත් එක්ක ඇත්තටම ගොඩක් දෙද්දුන්ට මොටිවේෂන් එකක් හම්බුනා. මම දැකලා තියෙනවා කියනවා ඩොක්ටර් සත්තිමා එළම බෝඩි කියන ක්‍රීඩාවේදී ඕනම කරන දෙයක් මේ දරා ගැනීම කියන දේ දැන් ඔබ අද ක්‍රීඩිකාවක් විදිහට පදක්කම් ලාභණියක් වවට ආසියානු පදක්කම් ලාභණියක් වවට පත්ලා තියෙන දරා ගැනීම නිසා නම් ඔබ ඒ දරා ගැනීමේ ශක්තිය ඔබට ලැබුණේ මේ සිදුවීමෙන්ද එහෙමත් නැත්නම් ඔබ පුංචි කාලේ ඉඳන්ම මේ දරා ගැනීමේ ශක්තිය තිබුණ පිළිද? හා පුංචි මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ මට එහෙම ලොකු ප්‍රශ්නයක් ජීවිතේ ඇති වෙලා තිබුණේ නැහැ දරා ගැනීම හැකියාව තිබුණාද කියන එක කියන්නේ. නමුත් මේ සිදුවීමේදී තමයි මම හඳුනගත්තේ මගේ අතුලන්ට ඉන්න දරා ගැනීම හැකියාවක් තියෙන පුද්ගලෙ ඉන්නවා කියන්නේ. ඒ වගේ මුල් කාලේ ඉඳන්ම ඔබ ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙච්ච කෙනෙක්. ඔව් ප්‍රශ්න ගොඩක් කියන්නේ තාත්තා නැති වුණා. ඒ ප්‍රශ්න වලට සාපේක්ෂව මේ ප්‍රශ්න ගොඩක් දැනිච්ච ප්‍රශ්න තාත්තා නැති වුණාට පස්සේ අපි ගොඩක් දේවල් මම සහ අක්කා තනින් දේවල් කරගත්තේ පුංචි කාලේ. ඔබ මකුළු දූව කරන්ට් විදුහලින් මූලික අධ්‍යාපනය ලැබලා ශිෂ්‍යත්ව පාස් වෙලා ගෞතම විභාගිකාවට එනවා. ගෞතම විභාගිකාවට ඇවිල්ලා වෛද්‍ය විද්‍යාලයට තීරණා. වෛද්‍ය විද්‍යාලයට තීරණා 2017 වසරේදී ඔස්ට්‍රේලියාව බලා ගිහලා ශිෂ්‍ය අධ්‍යාපනය ලැබනවා. දැන් මේ වෛද්‍ය වෘත්තියේ ඊළඟ කඩේම කවද්ද සම්පූර්ණ කරගන්න පුළුවන් කාලේද? ඒක තමයි ටිකක් තියෙන ප්‍රශ්නේ. දැන් හිතනවා මේ අධ්‍යාපන කටයුතු කියලා මම කරන්න මම ක්‍රීඩාවලට යොමු වෙලා තියෙන නිසා ඒක පටන් ගන්න පොඩක් ඩිලේ එකක් වුණා. ක්‍රීඩාවක් මම ක්‍රීඩාව සඳහා යොමු වෙනවා කියලා තියෙන්නේ අරගෙන තියෙනවා. මොකද ඒකට එක හේතුව තමයි ශරීර සෞඛ්‍ය ඉස්සරහට වයසට යනකොට ක්‍රීඩාවට යොමු වීම නිසා ඒ ක්‍රීඩා කියන්නේ හැකියාව දැන් සමිතත් එක්ක අද මම මේ විදිහට කතා කරන්නේ සමිතගේ මගේ යාළුකම අවුරුදු 13ක් ඈතට දිග යනවා. හැබැයි සමිතාව මම අඳුරගන්නකොට සමිත මාව අඳුරන්නේ නැහැ. මොකද සමිතා මේ අවස්ථාවම සිදුවීමට මුහුණ දීලා රෝහල් ගත වෙලා ඉඳිද්දි තමයි සමිතගේ යාළු පිරිවර එක්ක මගේ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. මම සමිතාව ඉස්සෙල්ලම බලන්න ජාතික රෝහලට එනකොට ඇඳ වටේ හිටිය යාළු කණ්ඩායමක්. ඒ යාළු තාම ඉන්න නෑ. ඒගොල්ලෝ ලංකාව වටේ වෙන හොස්පිටල් වල හරි තමයි සමහරක් අය ලංකාවේ ඉතිරිලා මොනරට ඉන්නේ. අර ඉස්සර තරම්ම ළඟින් ආශ්‍රය කිරීමේ අවස්ථාවක් නෑ ඇත්තටම. ඒගොල්ලම කාටි බවයි මමත් කාටි බවයි ඉතින් මට හිතෙනවා සමිත ජීවිතේ ජයගත්ත ප්‍රධාන තැනක් රෝහල කියලා. එදා ඔබ මුල් අවස්ථාවේදී දැඩිලෙස රෝගාතුර වෙලා රෝහලේ හිටපුකාරයෙන් පස්සේ යමක් කමක් කර කියාගන්න පුළුවන් වෙච්ච ගමන්ම උදේට පන්තිවලට යන අර යාළුවෝ ටික ඇඳ වටේ ඉඳගෙන ඔබට පාඩම් කියලා දෙනවා. ඔබ ඒක පොත්වල ලියනවා. ඔව් ඒ දවස්වල
එදවස මගේ මගේ ඇඟ ගාව කවුරුත් හිටපු නැති වෙලාවක් නෑ. ඊට පස්සේ මගේ මට ට්‍රීට් කරපු ડોක්ටර් සිතාට කිව්වා මේ සමිතට ටික වෙලාවක් හරි නිකන් කවුරුත් නැතුව තනියෙන් ඉන්න දෙන්න ඕනි කියලා මේ නේම් එකක් දැම්මා. මේ ටයිම් එකක් දෙන්න ඕනේ යාට තනියෙන් ඉන්න කියලා. නැත්තම් හැම වෙලාවෙම එසේ රැට් එකම හත්තිය රොස්ට් එකක් හදාගෙන මගේ තනිය තියෙනවා. ලෙක්චර්ස් වල උගන්නපු දේවල් හවසට ඇවිල්ලා මේ සමරයිස් කරනවා. ඒගොල්ලෝ මට ලෙක්චර් එකක් අවුල් වෙනවා. දැන් ඒ වගේ වෙලාවට මෙහෙම හිතෙන්නේ නැද්ද මේ මොන කරදරයක්ද කියලා? නෑ මට දැන් මම අතාරින්න ඒ වෙලාවට මට අතාරින්න නෑ කියලා අදහස තිබ්බා. මම MBBS එක කොහොමද කම්ප්ලීට් කරනවා කියන අදහස ඒ වෙලාවෙ තිබ්බා. ඒක නිසා තමයි මම විභාගවලට මම හොස්පිටලේ ගිය විභාග ටික ඔක්කොම කරනවානේ. තියෙන දවසට මම හොස්පිටලේ ඉඳලා මේ එක්සෑම් දෙකක් හරි තුනක් හරි ලිව්වා. යුනිවර්සිටි ගිහින් ෆැකල්ටි එකේ ෆැකල්ටි එකේ ලෙක්චරර්ස් ආපුරක් ප්‍රෝග්‍රෑම් කරා. ඒගොල්ලෝ විශේෂයෙන්ම අදලා ඒ එක්සෑම් තියෙන වෙලාවට හොස්පිටල් එකේ වෙනම එක්සෑම් එක කෙනෙක් එක්ක මේ මට පේපර් එක දුන්නා. අතා භයි වැඩ කරන්න කාලේ හරි සමිත වැඩිපුර කැමති වෛද්‍ය සමිත සමන් මලීටද ප්‍රීනිකා සමිත සමන් මලීටද? මම කියන්නේ වෛද්‍ය සමිත සමන් මලීට. ඇයි? මම දන්නේ ඒකෙන් තමයි මෙස් මම දන්නේ කියන්නේ. ඒ නිසා තමයි ගොඩක් දේවල් මට ලැබුණේ කියන්නේ. මම MBBS කම්ප්ලීට් කරන වෛද්‍ය විද්‍යාලියක් වුණ නිසා තමයි ගොඩක් දේවල් මට අවස්ථාව හම්බුනේ කියන්නේ. මම කැමති මේ වෙලාවේ අපේ කෙලිසර නරඹන අපේ ක්‍රීඩාවට ආදරය කරන හිතවතුන් වෙනුවෙන් ඔබ මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ ඔබේ ජීවිතයේ දිහා ආපහු බලනකොට? ක්‍රීඩාව ගැන කතා කරනකොට ඇත්තටම මේ දැන් මම කතා කරනකොට මම පාසලේ ක්‍රීඩා කරපු කෙනෙක් ඉන්නේ. ඉස්සෙල්ලා කතා කරපු මට දිනේෂුත් මට මම එයාගේ කතාව අහනකොට දිනේෂුත් ක්‍රීඩා කරපු කෙනෙක්වත් ඒ ක්‍රීඩාව කවදාවත් කරපු කෙනෙක් නෙමෙයි. නමුත් තමන්ට උවමනාව තියෙනවා නම් උත්සාහය තියෙනවා නම් ඒක තමන්නේ පොඩි කාලේද ආරම්භ කරේ දැන් ආරම්භ කරේ කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකෙන් තමන්ගේ කැපකිරීම තමන් කැප කරන්න ලෑස්ති නම් ක්‍රීඩාවතුලේ තමන්ට ගමනක් ගන්න පුළුවන්. පොදුවේ සමස්ත ජීවිතය ගත්තාම වෙනකනේ සමස්ත ජීවිතය ගත්තාම මට කියන්න තියෙන්නේ ජීවිතේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ කඩාවැටෙන්න යන පුළුවන්. ඒක අපිට අද කියන්න බෑ හෙට වෙනදී මොකද්ද කියන්නේ. එක මම උදාහරණයක් කිව්වද කිව්වොත් අපි දන්නවා නැවක් සාමාන්‍යයෙන් නැවක් කපිටන් කෙනෙක් එයාට බෑ කොයි වෙලාවකවත් හුලඟින්නේ කොයි පැත්තෙන්ද හුලඟ කොච්චර ප්‍රමාණයක් එනවද කියන එක කන්ට්‍රෝල් කරන්නවත් හිතන් එයාට එක එයාගේ කන්ට්‍රෝලකින් එළිය තියෙන එක. හැබැයි එයා කරන්නේ හුලඟින දිශාව හුලඟින ප්‍රමාණය අනුව එයාගේ රෝල ඇඩ්ජස්ට් කරනවා. ඒ අනුව තමයි එයාගේ ගමනාන්තය නැත්නම් එයා ගමන් කරන්නේ. ඉතින් අපේ ජීවිතේත් අපි දන්නේ නැහැ ඊළඟට වෙන්නේ මොකද්ද ඊළඟට මම දන්නේ නැහැ හෙට මොකක්ද වෙන්නේ කියලා. හැබැයි මට විශ්වාසයක් තියෙනවා මම මේ එන දෙයට මොන දෙන්න මට ශක්තිය දෙනවා මට යන්න ඕන ගමන මම යනවා කියලා. සමිතා සමන්මලි කියන විශේෂී චරිතය අපි අද දවසේදී කෙලිසර තුලින් අපි හිතවතුන්ට හමුනරුවා. මම දැන් සමිතා ගැන නොදන්න කෙනෙක් නැහැ. සමිතා ගැන අහපු නැති කෙනෙක් නැහැ. සමිතව දැකපු නැති කෙනෙකුත් නැතු වෙන්න ඕන. මොකද වසර ගණනාවක් පුරා සමිත කියන්නේ අපේ රටේ අනාගත පරම්පරාවට පරමාදර්ශී චරිතයක්. මම කියන ප්‍රධාන කාරණයක් තියෙනවා අපිට පුළුවන් නම් සමිතගේ ජීවිත කතාව අපේ පාසල් පද්ධතියට ඇතුළත් කරන්න. පාසල් දුවදරුවන්ට සමිතගේ ජීවිත කතාව සමිතගේ ජීවිතයේ ගොඩනගාගත් ආකාරය පිළිබඳව එක දවසක පුංචි පාඩමක් කරන්න. මම හිතන්නේ ඒ හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමන්ගේ ජීවිතයේ ජය ගන්න ගමන් කරන්න ඕන කොහොමද කියන කාරණේ හොඳින්ම වටහා ගන්න ලැබෙනවා. ඒක මම හිතන්නේ විය යුක්ත අනාගතය වෙනුවෙන් එවැනි දෙයක් කවුරුත් කෙනෙක් කරනවා නම් මම හිතන්නේ ඒක අනාගතයට කරන ඉතාමත් වටිනා ආයෝජනයක්. සමිත කතාවකට එක්තුනට බොහොම ස්තුතියි. ලබන අගෝස්තු වෙනකොට අපිට පදක්කමක් ලබා ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආසියානු පෙරා
උපදී මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම ගේන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට කොහොමද?